ඒකෙත් පුතේ පොඩක් දාරුණු නේද? නැත්තම් මතකින් ගන්නේ මේ ශිෂ්‍යයා ඒ මොකක් කර උපල් අපයක් කර මොකක් කර දිනවා කියන්නේ. එතකොට මේ ඇවිල්ලා දෘෂ්ටි අපිට මේ උදරි වඩපැ මනුස්සයව පොඩ්ඩක් පැත්තකට නැනගන්න. මේකත් ලස්සන නැනගන්න. ඔයගොල්ලන්ට මම හිතනවා වෙනින්ජි පඩලේ පේනවා ඇති කියලා. වෙනින්ජි පඩලේ ඒක වටේට ගාවට තියෙනවා. එහෙනම් අද්දිකට පාටිකට ඇච්චර ස්නායු වෙයි කියලා ගන්නවා වගේ. ඒ කකුල් වලට දැන් අපි මේ අත අරන් මම කකුල් උස්සලා වෙන්න නෑ බඩ වැඩිින් වෙච්චෙන්නේ නැත්නම් ඔය මේ අත අරන් මේ දැන් මේ කැමරා අරන් මේ අතට මෙහෙම ඇල්පිනෙත් එක අපුරු ගන්නවා. ඇල්පිනෙත් එකෙන් හරි පෑනකින් හරි ඇන්නොත් පුතේ මම අගන්නේ අපරාධ දැනෙනවනේ. ඒ දැනෙන්නේ යාළ ගිහිල්ලා තියෙන ස්නායු වීදිලා තියෙනවා. මේ ස්නායු හැමදාම දැනකටම වීදිලා තියෙනවා පුතේ. කකුල් උස්සලා වෙන්න නම් අමාරු බඩ වැඩි ඉන්න. මාපට ඇගිල්ලට කකුල වගේම ඇන්නොත් එම තාක්ෂණයක් වගේ අහුම ගවුවොත් අ පොඩක් නවත්තමු. එහෙම ඇල්බෙත්ින් ඇන්නොත් දැනෙනවනේ. දැනෙනවා. අන්න ඒක මතක තියා. ඒකට ප්‍රධාන හේතුව මේ ස්නායු වේතන් සම්පූර්ණ හේතන් දක්වා වීදිලා ගිහිල්ලා තියෙන ඉන්න. හරි? අපි පොඩ්ඩක් කියවන්න දෙමු. කවුද කියවන්නේ? මලික් කියවුවා මතීෂ කියවුවා නමෝදි කියුවේ නෑ වගේ කියලා මට මතකයි. කියවුවද පුතේ ඔයා? ඈ නැද්ද? හරි එහෙනම් පුතේ ඔයාලට පොඩ්ඩක් දිගජේදයක් තියෙන්නේ. 177 සුෂුම්නාවේ විස්තරය කියන්න. සුෂුම්නාවේ විස්තරය කියන්න. සුෂුම්නා සුෂුම්නා ශීර්ෂකයේ අදරීයව ආරම්භ වී කෂේරුකකින් ගමන් කරයි. අදරීයව ආරම්භ වී අර මෙතන එක නැකුවා. යටින් යටින් ආරම්භ වෙලා ඈ ඉදිරියෙන් නේ පොඩක් පිටිපස්සෙන් යටින් පූර්ව අදර හරි කියන්නේ. අදරීයව ආරම්භ වී කෂේරුකාව තුලින් ගමන් කරන නාලාකාර ව්‍යුහයකි. සුෂුම්නාවේ බාහිරයට වන්නට ශ්වේත ද්‍රව්‍යද අභ්‍යන්තරයට වන්නට දූෂක ද්‍රව්‍යද පිහිටයි. සුෂුම්නාව දෙපසින් සමමිතික යුගල් ලෙස සුෂුම්නා ස්නායු හටගනි. මේ තියෙන දෙපැත්තෙන් හටගත් සුෂුම්නා ස්නායු එළියෙන් තියනවලු ශ්වේත ද්‍රව්‍ය එහෙමනේ කියලා තියෙන්නේ නේද? සුෂුම්නාවේ බාහිරයට වන්න ශ්වේත ද්‍රව්‍ය තියනවලු ඇතුළට වෙන්න තියනවලු අළු පාටට මොන ද්‍රව්‍යද? දූෂක ද්‍රව්‍ය. දැන් මට කියන්නකෝ මතකයිද කියලා දූෂක ද්‍රව්‍ය හැදෙන්න ස්නායු සෛල වල මොනවද ඇන්ද? ශ්වේත ද්‍රව්‍ය හැදෙන්න ස්නායු සෛල වල මොනවද ඇන්ද කියලා මතකයිද කියන්නේ? මතක නැහැ. අන්න හරි. එහෙම මතක තමන්ට ලේසිකම් මතක තියාගන්න. ශ්වේතේ හැදෙන්නේ සෛල වල නියුරෝන වල තන්තු වල. ඔය දැන් එයා කිව්වේ යාට පහම ලේසි. සමහර කෙනෙක්ගේ අනිත් පැත්තන. එහෙනම් දූෂණය හැදෙන්නේ මොනවද ඇන්ද? සෛල දේහවල. සෛල දේහවල. හරි. බලන්න. ශ්වේත ද්‍රව්‍ය වලට කියන්නේ වයිට් මැටර් කියලා. දූෂණ ද්‍රව්‍ය වලට කියන්නේ ග්‍රේ මැටර් කියලා. මට මතක විදිහට මොකක් හරි TV සීරීස් එකක් තියෙනවා ග්‍රේ මැටර් කියලා. එලෙක්ෂන් එකේ හරි මොකක් හරි HBO එකේ හරි යන මට මතක නෑ. ග්‍රේ මැටර්. එතෙන්දී බොහෝ දුරට මම හිතන්නේ මොලේ ක්‍රියාකාරීත්වය සම්බන්ධ දෙයක් දන්නේ නැහැ මම ඒක බලලා නැහැ.
ග්‍රේ මැටර් කියලා. හරි? අපි පොඩ්ඩක් ලියමු. හරි? සුෂුම්නාව සුෂුම්නා ශීර්ෂකේ මේට අකුණු ගන්නවා ඔව් මේ මටත් එහෙමම හිතෙනවා ශීර්ෂකේ චුට්ටක් බලන්නේ කොහොමනේ අදරියව ආරම්භ වී අදරියව ආරම්භ වී අදරියව ආරම්භ වී කොඳුයට පෙළේවා කශේරුකාව ඔස්සේ කොඳුයට පෙළේවා කශේරුකාව ඔස්සේ පහළට විහිදී යන්නා වූ පහළට විහිදී යන්නා වූ නාලාකාර පහළට විහිදී යන්නා වූ නාලාකාර රැහැණකි මෙහි ආරක්ෂාව සඳහා එහි පිටතින් මොකද තියෙන්නේ පුතේ මෙනින්ජි පටලය ඔව් මෙනින්ජි පටලය පිටයි අලුත් ඡේදයකට යන්න ශිෂුන්නාවේ පිටතින් ශ්වේත ද්‍රව්‍ය පවතින අතර ශ්වේත ද්‍රව්‍ය පවතින අතර බෙන්ටෙන් එකේ ඉන්න පොඩි ඒ වගේම ඉන්ටෙලිජන්ට් සතක් ග්‍රේ මැටර් ඒ ග්‍රේ මැටර් කියලා නම දාලා ඇත්තේ ඒකෙම තමයි ඈ මොකද්ද සිංහලෙන් ඒකට දාලා තියෙනවා මොකද නෑ නෑ මේ බෙන්ටෙන් එකේ පොඩිම සතා ග්‍රේ මැටර් උඩ සිංහලෙන් මොකද්ද කියන්නේ ඒක කාටුන් එකේ දූසර ඩ්‍රග්ගා එහෙමනේ කියන්නේ අනි මොකද්ද අන්තිමට කිව්වේ ශිෂුන්නාවේ පිටදින්ම ශ්වේත ද්‍රව්‍ය පවතින අතරේ ඇතුළතට වන්නට ඇතුළතට වන්නට ඒක ඇත්ත ඒ නම් ඇවිල්ලා තියෙන්නේ ඒ වෙන්නේ දූෂර ද්‍රව්‍ය පවති පුතේ අපි තාපදායක තාප අවශෝෂක ඉවර කරානේ එන්නේ නැද්ද පටන් ගත්ත විතර චුවර්ද උදා උදේ කරලා ඉවර කළේ නැද්ද ඒක ළමයි ඔයගොල්ලෝ මතකයක් නැද්ද? තාපදායක තාප අවශෝෂක කතා කරා ළමයි කතා කරන්නේ නැහැ නේද?
කළා ඉවරයි. තාපදායකව තාපවශෝෂ කෑගල්ල කිව්වත් අපි කළා වාඩුම ඉවරයි කියලා කිව්වත් අර ජෙනුයින් තාල්ටින ළමයි කතා කරන්නේ. ඒක වෙලා තියෙනවා. හරි. ලියමු. අපි මධ්‍යනාලය ගැන පොඩ්ඩක් කියන්න. පොතේ නැත. මෙහි මැද්දේ මධ්‍යනාලය පවතින අතර එය තුළ මස්තිෂ්ක සුෂුම්නා තරලය එතන මේ කොටස කරාම පළවෙනි පුත් සම්පූර්ණයෙන් ඉවරයි මස්තිෂ්ක සුෂුම්නා තරලය පිරි පවති මස්තිෂ්ක සුෂුම්නා තරලය පිරි පවති සමමිතික යුගල ලෙසට සමමිතික යුගල ලෙසට සුෂුම්නා ස්නායු සුෂුම්නා ස්නායු හටගනි හරි අපි වෙනම කතාවක් ඉගෙන ගන්න යන්නේ මේ session එක වෙලා ඇති මෙන්න අපි වෙන පුළුවන් ලියමු වෙන පාඩකින් අලුත් පුළ ප්‍රතීක ක්‍රියාවක් යනු කුමක්ද ප්‍රතීක ක්‍රියාවක් යනු කුමක්ද प्रतीक क्रिया पंती मून दिहाड़ी अतमेंतर दिखाने मूनटेन मूल इतना
අතට මේ මොකදන්නම් අත අත්ගල ඇදලා ගන්නකොට හිතලා ගන්න වෙලාවක් නැහැ. ඇදලා ඉවරලා පස්සේ මොනවද බල්ලු කරන්නේ? ඈ එහෙම ඒක බනින්නේ ඒවෙම හිතලා කරන්නේ. තේරුණාද? මතක තියා. ඒව හිතලා ඒ කුමාර පුලින් බයින ඒව හිතලා කරන්නේ. සාමාන්‍යයෙන් ඒව සිතාමතා නෙමෙයි වෙන්නේ. සිතාමතා කරන්න විදියක් නැහැ. නොහිතා අනිච්ඡානුකයි. එතකොට ඉච්ඡානුකයි. එතකොට අනිච්ඡානුකව වේගයෙන් නැගී සිදුවන අයිස වේවැරෙන් ගහනකොට අපේ අත ඔව් ඒ කියන්නේ සමහරසලෙන් ගහනකොට වෙන්න පුළුවන්. ඔව් හරි. එතකොට එදින හරි. එතකොට සිතාමතා කර නොකර ඒ කියන්නේ සිතාමතා කරන ක්‍රියාව නෙමෙයි නොසිතා වේගවත් දක්වන ක්ෂණික ප්‍රතිචාරයක් ගැන තමයි මේ රිෆ්ලෙක්ස් ඇක්ෂන් එකක් ගැන කතා කරන්නේ. රිෆ්ලෙක්ස් ඇක්ෂන් එකට බලපාන්නේ මොළයත් බලපානවා අශිෂ්ණාවත් බලන. මොළයේ ඇසුරේ සිදුවෙන ප්‍රතික්‍රියාව වලට කියනවා කපාල ප්‍රතික්‍රියා. සුෂුම්නාව ඇසුරේ සිදුවන ප්‍රතික්‍රියාව වලට කියනවා අශිෂ්ණා ප්‍රතික්‍රියා කියලා. අපි වෙන වෙනම ඉගෙන ගමු. කොහොමද මේක වෙන්නේ කියන එක තමයි ඉස්සෙල්ලාම ඉගෙන ගන්න. හරි. අර ඉස්සෙල්ලා අපෙන් වාගේ යන්නේ නැහැ. අද පොඩි ප්‍රශ්නයක් ඉස්සෙල්ලා වැඩි ලොකෝට ආවා. අරකෙන් මේ භාගේ නැතුව මම මේ පැත්ත අරන් දින්නේ. හරි. අර කුෂ්ඨිය මුල ගැංගියම එකක් කියලා එකක් තියෙනවා කියන්නේ. මොකටද කියවන්නේ? ඊළඟ ශිෂ්‍යකෙත් මේකම කරගෙන යන්න මොකද කියන්නේ? මේක පටන් ගත්තේ අනේ අර තාම සමහර ලිලිවරක් නැහැනේ මම දන්නවා විද්‍යුතය ඉලිවර නැතුව ඇති කියලා මම විද්‍යුතය දැන් මම ලබන සති 30ට එවන්න ට්‍රොනික්ස් නෝට් එක ට්‍රොනික්ස් එවන්නද නැත්නම් වෙන මොකක් හරි එකක්ද ට්‍රොනික්ස් තමයි එවන්න තියෙන්නේ ට්‍රොනික්ස් එවුවා ෆිසික්ස් ඉවරයි නේ ට්‍රොනික්ස් එවුවා මෙතන ෆිසික්ස් ඉවරයි කෙමිස්ට්‍රි එක පාඩමයි තියෙන්න තව අපි හිතමු කාගේරි ළමයිගේ අතේ ඇල්ෆිනෙට් එකක් තියෙනවා කියලා. නියම දැන් අහන්නේ නියපොත්ත ලොකුට සුසීමාව ලොකුයිද මම මේ සරල වැන්නේ නැත්නම් ඊළඟට ඕනේ ගැටලු වෙන්නේ ඇණයක් ඇනේ ඇණයක් ඇනුණාම මෙහෙම ඇනේ ඇනුණාම තග්ගල මේ මසල් දෙක ආදානේ අත උඩට ගන්න දුශීෂ පේශි අතේ දුශීෂ පේශි ඒකෙන් ටක්ගාලරක උඩට ගන්නේ අපි ඉගෙනගත්ත නහර නහර සමාන නියුරෝන ජාති තුනක් තමයි මේ වැඩේ කරන්නේ. මේ වගේ හැඩයක් තියෙන නියුරෝනයක් මතකද? ස්නායු ශෛලියක් මතකද ඔය වගේ හැඩයක් තියෙන? මතක නැහැ.
පෙල්ලවන් මට පේන්නේ නැහැ බෙල්ලවලුට දැන් ගෙදර ඉන්නේ ඈ මම ඊළඟට අඳින්න ඕගොල්ලෝ කියන්නේ මොකද එයා සම්බන්ධ වෙන පාටක් නෑ නැත්ත වැඩේ අනන්නේ සංවේදක නියරු नाम कर संवेदक සෛල දේහ පිළිලා ඉන්නේ කුෂ්ඨීය මූල පැන්දියම ඇතුලේ මේ ඇවිල්ලා කුෂ්ඨීය මූලයනේ අර නම් බරන්නේ නැහැ මේක මොකද්ද මුත්තේ මේක මොකද්ද අන්ත ආර ්‍රියාවලිය කල්පනා කර කර කරන්න පුළුවන් දෙන්නේ නෙමෙයි කල්පනා කර කර කරන්න වෙලාවක් නෑ නේ අතේ ඇනුණා අත ඉස්සුවා සමෙන් කියනවා සංවේදක නියුරෝනයට අන්න කට්ටක් කැල්ලා මාර සීන් එකක් වෙලා තියෙන්නේ කියලා සංවේදක නියුරෝනෙන් පණිවිඩය අරන් යනවා අරන් ගිහලා දෙනවා අන්තරාහණය වලට කට්ටක් කැල්ලලු මොකක් හරි සිද්ධියක් කරන්න ඕනේ කියලා සංවේදක නියුරෝනෙන් චාලක නියුරෝනෙන් පණිවිඩය අරේ කට්ටක් කැල්ල මොකක් හරි කරන්න බලන්න කියලා චාලක නියුරෝනෙන් පණිවිඩය කියනවා අත උස්සපන් මොලේටෝ පණිවිඩය දීලා කොයි જાතිය කට්ටක් දැනලා තියෙන්නේ ආ වර්ග මිලිමීටර මෙච්චර ප්‍රමාණයක්ද දන්නේ ඩැමේජ් වලද ඒව හිත හිත ඉන්න වෙලාවක් නැහැ මොලෙන් කරන්න විශ්ලේෂණාත්මක තර්කණයක් නැහැ ඒ විශ්ලේෂණාත්මක තර්කන කර කර ඉන්න වෙලාවක් නෑ මේ වෙලාවේ ක්ෂණික ප්‍රතිචාරයක් ගන්න ඕනේ ක්ෂණික ප්‍රතිචාරයක් ගන්න ඕනේ අර හරියට මොනවද තාබනික කේසියල් නිකන් බෝම්බයක් ගැහුවා වගේ වෙලා යනවා කියලා අර ගොන් ඇමතික් කිව්වේ ඒ වගේම බෝම්බයක් ගැහුවා වගේ නෙමෙයි මේක ක්ෂණිකව වෙන්න ඕනේ තේරුණා ක්ෂණිකව වෙන්න ඕනේ ක්ෂණිකව වෙලා කොහොමද මොකද වෙන්න ඕනේ අත බේර ගන්න අයියෝ කකුලේ කට්ටක් කරනවා කකුලට අක් ගාලා ඉස්සුවා හරි අත පිච්චුවොත් අත කක් ගාලා ගත්ත පොතේ දින අත පිච්චෙන ගන්නේ නැහැ පොතේ දින අත පිච්චෙන එකක් පුතේ හරි
प्रतीक चापे मे क्रियावल प्रतीक क्रियाव आवेग गमन मार्ग प्रतीक चापे रिफ्लेक्स आर्च මම ඒක රිෆ්ලෙක්ස් ආච් එක ඊළඟ කැලරි කරන්නේ හරි මම ලින්ක් එකක් එවන්නම්